අයිබෝන් දුවේ පුතේ අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට උගන්වන්න ලෑස්ති වෙන්නේ ත්‍රිකෝණ සංඛ්‍යා රටා ගැන මුලින්ම මම ඔයාලට පුංචි ගැටලුවක් ඉදිරිපත් කරන්න මොන වෙළඳ සැලක ඉදිරියේ සෙමන්ටින් තොගයක් අහුරලා තියෙනවා මේ සෙමන්ටින් ටික අහුරලා තියෙන්නේ යටේ ඉඳන් පෙලින් පෙලට ත්‍රිකෝණයක් ආකාරයට දැන් මම අහන ප්‍රශ්නේ තමයි මේ ත්‍රිකෝණයක් ආකාරයට අහුරලා තියෙන සෙමන්ටින් තොගයේ යටම පේලියේ සෙමන්ටින් හයක් තියෙනවා උඩම පේලියට යනකොට මේක එක දක්වා අඩු වෙලා තියෙනවා පිළිවෙලට අහුරලා තියෙන්නේ එතකොට දැන් අපෙන් අහනවා මේ සෙමන්ටින් තොගයේ තියෙන මුළු සෙමන්ටින් ගාන කීයද කියලා ඉතින් අපිට දැන් මේ සෙමන්ටින් ගානේ නම් යටම තියෙන්නේ 6 නිසා ඕනේ නම් මේක අඳින්නත් පුළුවන් 1 2 3 4 5 6 කියලා. ඊට පස්සේ 1 2 3 4 5. 1 2 3 4. 1 2 3. 1 2. උඩම තියෙන්නේ 1. මේ විදිහට තමයි මේක අහුරලා තියෙන්නේ. එතකොට මේක ගණන් කර කර මේක හොයා ගන්නත් පුළුවන්. ඉතින් ඊට වඩා පහසුවෙන් මේකේ මුළු සංඛ්‍යාව හොයාගන්නේ කොහොමද කියලායි දැන් අපි ඉගෙන ගන්න සූදානම් වෙන්නේ. අපිට මෙන්න මෙහෙම එක විදිහක් එක ක්‍රමයක් තමයි මෙහෙම. මෙතන තියෙනවා 6ක්. මෙතන තියෙනවා 5ක්. මෙතන 4යි. මෙතන 3යි. මෙතන 2යි. මෙතන 1යි. මෙන්න මේ කියපු සංඛ්‍යා ටික එකතු කරලා බැලුවා නම් අපිට මේ තියෙන 17 ගාන හොයාගන්න පුළුවන්. මේ විදිහට ලියාගෙන මෙතන තියෙන මේ සංඛ්‍යා ටික සියල්ලම එකතු කරලා බලුවහම අපිට පුළුවන් මේ තොගයේ තියෙන මුළු 17 සංඛ්‍යාව හොයන්න. බලමු කොහොමද කියලා. 1 2 3 3 3 6 6 4 10 10 5 15 15 6 21. අපිට මේ විදිහටත් මේ 17 තොගයේ කොච්චරද කියලා හොයාගන්න පුළුවන්. දෙවැනි ක්‍රමයේ විදිහට අපිට මේකට මේක හොයන්න පුළුවන් ඊට වඩා පහසු ක්‍රමයක් වෙයි කියලා මම හිතනවා මේකේ යටම තියෙන පේලියේ ගාන මුලින්ම ලියාගන්න යටම පේලියේ තියෙන ගාන මුලින්ම ලියාගෙන ඊට වඩා වැඩි අගය දැන් මෙතන තියෙන්නේ 6නේ ඊට වඩා වැඩි අගය වෙන්නේ 7 ඊට වඩා එකක් වැඩි අගය 7 කියන සංඛ්‍යාවෙන් මේක ගුණ කරනවා එතකොට 6 වරක් 7 42 කියලා අපිට පිළිතුර ලැබෙනවා. අන්නේ ලැබෙන පිළිතුර අපි දෙකෙන් බෙදනවා. 42 බෙදීම 2. එතකොට අපිට ලැබෙනවා 21 කියලා පිළිතුර. ඉතින් මෙන්න මෙහෙමත් අපිට එම ගානම එම ගැටලුවම විසඳන්න පුළුවන්. පළවෙනි ක්‍රමය මේ සියලුම පේලිවල තියෙන සංඛ්‍යා ටික එකතු කරලා පිළිතුර ලබා ගන්නවා දෙවැනි ක්‍රමයේදී යටම තියෙන සංඛ්‍යාවට එකක් වැඩි සංඛ්‍යාවෙන් මේක ගුණ කරලා දෙකෙන් බෙදනවා එතකොට පිළිතුර ලැබෙනවා ඉතින් ඔන්න ඔය විදිහට අපිට ත්‍රිකෝණ සංඛ්‍යා රටාවල මුළු ගාන හොයාගන්න පුළුවන් එතකොට මීට වඩා විශාල සංඛ්‍යාවක් යටම පේලියේ තිබුණත් බය වෙන්නේ නැතුව පිළිතුර හොයාගන්න පුළුවන් අපි තව පුංචි උදාහරණයක් බලමු සර්ම සම්දර්ශනයක ත්‍රිකෝණාකාර රටාවකට පිරිසක් එකිනෙකාගේ කර මත නැගිලා ඉන්නවා. මේ විදිහට රටාවක් හැදිලා ඉන්නවා. ඒකේ යටම පේලියේ ඉන්නේ 4 දෙනයි. එහෙනම් මේ ත්‍රිකෝණාකාර රටාවේ ඉන්න සිසුන් සංඛ්‍යාව කීයද කියලා අහනවා. එහෙනම් යටම පේලියේ ඉන්නේ 4 දෙනයි නම් අපිට පුළුවන් 1 2 3 4 කියලා ලියලා මේ සංඛ්‍යා ටික එකතු කරලා පිළිතුර හොයාගන්න. ඔන්න පළවෙනි ක්‍රමයේ එක පිළිතුර 10යි කියලා අපිට හම් වෙනවා. අපිට දෙවෙනි ක්‍රමේනුත් මේක හොයාගන්න පුළුවන්. යටම පේලියේ 4 දෙනෙක් ඉන්නවා. 4ට වැඩි සංඛ්‍යාවෙන් මේ 4 ගුණ කරනවා. 4 වරක් 5 20යි කියලා පිළිතුර ලැබෙනවා. ඒ ලැබෙන පිළිතුර දෙකෙන්
බෙදෙනවා බලන්න 22 න් බෙදුවහම පිළිතුර 10යි එතකොට මේ සංඛ්‍යාවම ලැබෙනවා ඉතින් ඔය ක්‍රම දෙකටම අපිට ඒ ගාන හදන්න පුළුවන් ඒ ගැටලුව විසඳන්න පුළුවන් කොහොම හැදුවත් එකම පිළිතුර ලැබෙන්නේ අන්න ඒ නිසා අපි තාමත් ඉක්මනට පහසුවෙන් කරන්න පුළුවන් ක්‍රමයට ගැටලු ටික විසඳන්න උත්සාහ කරන්න ඕනේ මින් ඒ වගේ යටම පේළියේ 30ක් ඉන්නවා කිව්වත් යටම පේළියේ 40ක් ඉන්නකොත් බය වෙන්නේ නැතුව අපිට පිළිතුර හොයාගන්න පුළුවන් මේ විදිහට පහසුවෙන් ගුණ කිරීම බෙදීම මේවා පුරුදු වෙලා හිටියොත් ඩයික්මනට පහසුවෙන් හොයාගන්න පුළුවන් වෙනවා. ඉතින් පුතාලට මේ ගැටලු විසඳන්නත් අභ්‍යාස කීපයක් මේ වීඩියෝ එක පහලින් දාලා තියෙනවා. ඔයාලා මේ ගැටලු විසඳලා ඒ දැනුම වර්ධනය කරගන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙන්න ආයුබෝවන්.